නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේ මාන්ත්‍රජාල විකාශනයන් ඔස්සේ මේ රාත්‍රියේදීත් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නිබ්බාන මක්ක උතුම් සදහම් සාකච්ඡාව පිණිස කාලය වෙන් කොටගෙන පින්වන්ත හැම දිනම මුණ ගැහෙන්න අපට අවකාශය දුනා. ඉතින් ඔබට මතකයි චූල වේදල්ල සූත්‍ර දේශනාව ඇසුරෙන් අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ මේ දිනවල දහම් වැඩසටහන් කීපයක්ම සාකච්ඡා කරන්නට යෙදුණා. අපි හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන්න සාකච්ඡා කරන්න අවස්ථා යෙදුණේ. ඉතින් අද ඒ උතුම් අවස්ථාව තමයි අපට උදාවන්නේ. පින්වන්ත හැම දිනාම කැටුව අපට අනුකම්පාවෙන්ම සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ හැම දිනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ඉතින් ඒත් එක්කම අද අපි සදැහැති දායකත්වයක් සිහිපත් කරගන්නම්. ඔබ අප හැම දිනාම වෙනුවෙන් අද දවසේ උතුම් දායකත්වයේ දරන්නේ පියාණන් වන ජී.ඩී. සුභසේන පෙරේරා මහත්මා පිය පරලොව ගොස් නොවැම්බර් 14 වෙනි දිනට වසර 29ක් පිරීම නිමිති කරගෙන එම පින්වන්ත පියාණන් සහ මෑණියන් වන වේරගොඩ ආරච්චිගේ විමලාවතී මහත්මිය මිය පරලොව ගොස් නොවැම්බර් 16 වෙනි දිනට වසර 29ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම පින්වන්ත මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාව, එවැගේම එම පින්වන්ත දෙමාපියන් දෙදෙනාට ඉතාම ඉක්මන් භවයකදී උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින උපකාර වේවා කියන අදහසින් අංක 696 පළමු පටුමඟ කලාප 2 මිලේනියම් සිටි අතුරුගිරිය යන ලිපිනේ පදිංචි පින්වත් ෆ්ලෝරන්ස් පෙරේරා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත ෆ්ලෝරන්ස් පෙරේරා මහත්මිය ප්‍රධාන හැම දිනාමත් පිනැති ඔබ හැම දිනාමත් කැටුව අපේ ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි උතුම් නිබ්බාන මග්ග සදහම් පිළිසඳර ආරම්භ කරන්න කාලේ අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපගේ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. අපගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයන් වහන්සේටද නමස්කාර වේවා. සාදු සාදු සාදු. අදත් නිබ්බාන මග්ග දහම් සාකච්ඡාවේ උතුම් දායකත්ව අනුග්‍රහය දරනවා නොම්බර 696 පළමු පටුමඟ කලාප 2 මිලේනියම් සිටි අතුරුගිරි යන ලිපිනේ පදිංචි ෆ්ලෝරන්ස් පෙරේරා මහත්මිය විසින්. ඒ මහත්මියගේ දායකත්වයෙන් අද අපි දහම් සාකච්ඡාව හැමෝටම විකාශනය කිරීමට අවස්ථාව සලසා ගන්නවා. පහුගිය සති දින කිහිපයක්ම අපි භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය ඔබට කියා දෙමින් කරුණු පැහැදිලි කර දෙමින් ඔබට ඒ ධර්මය ගැන සිත් පහන් කරගන්නට අවස්ථාව මේ නිබ්බාන මග්ග දහම් සාකච්ඡාවෙන් ලැබුණා. ඉතින් ඒ ධර්මයේ සාකච්ඡා කරද්දිත් අපිට කුසල් වැඩෙනවා. ධර්ම ශ්‍රවණය කරද්දි ඔබට කුසල් වැඩෙනවා. ඉතින් ඒ ගැන අපි සන්තෝෂ වෙමින් මේ ධර්මයේම ඇලි ධර්මයේ තුලම වාසය කරන්න අපිට අවස්ථාව ලැබෙනවා නම් ඒක දුර්ලභ. එහෙමයි. වාග්ය සිසිර මහත්ය නේද අපිට? එහෙමයි. අවසරයි ස්වාමීනි. මොකද අපේ ආයුෂ බොහොම මනුස්ස ලෝකේ ගොඩාක් කෙටි ආයුෂයක් නේ තියෙන්නේ නේද? එතකොට ඒ ආයුෂ ඒ මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපිට ධර්මයේම ඇලි ගලි වාසය කරන්න වාසනාවක් ලැබෙනවා නම් ඊට වඩා උතුම් දෙයක් නෑ නේද? එහෙමයි ස්වාමීනි. සිසිර මහත් අපි ගිය සතියේ කතා කළ එක චුටි මතක් කරගත්තොත් එහෙම මොකද අර නිතර ඇහෙන්නේ නැති ධර්ම කරුණු නිසා මේ අපි නිරෝධ සමාපත්තිය ගැන කරුණු ටික ධම්ම දින්න අතරණිය විස්තර කරපු කතා කළා නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අපි තව කතා කළා විඳීම් ගැන.
අපි ඒ ටික අර විඳින් ගන්න ටික කයි මතක් කරගත්තොත් හොඳයි ස්වාමීනි. ඒක තියෙන සිසිර මහත්තයා විසාක උපාසකතුමා අහනවා ධම්මදින තෙන්නේගෙන් ආර්යාවිනි විඳින් කීයක් තියෙනවද කියලා. විඳින් කීයක් වේදනාවනේ වේදනාව විඳින් වේද වේදේතිති වික්කවේ වේදනාති උච්චති විඳිනවා විඳිනවා කියන අදහසින් වේදනාව කියලා කියන්නේ. එහෙමයි. එතකොට දැන් විඳින් ගොඩාක් බුදුරජාණන් ඉස්සර කළා තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ විඳින් කියන එක මේ සැප දුක් උපේක්ෂා විඳින් තව ක්‍රමෝස්සේ ඇස කන නාසය දිව කය මනස හට ගන්න විඳින් වශයෙන් ගොඩාක් ඉස්සරක් තියෙනවා. එහෙමයි. මෙතන අහන්නේ මේ මේ සැප දුක් උපේක්ෂා විඳින් ගැන. දැන් විසාක උපාසක ඇහුවාම විඳින් කීයක් තියෙනවද කියලා සිසිර මහත්තයා ධම්මදිනා මේ මහරහත් තෙරණිය පිළිතුරු දෙන්නේ විඳින් තුනක් තියෙනවා උපාසක කියලා. එතකොට ඉස්සර කන්නේ සැප විඳීම දුක් විඳීම උපේක්ෂා විඳීම. එහෙමයි ස්වාමී. සැප විඳීම දුක් විඳීම දුක් සැප රහිත විඳීමනේ අපි කියන්නේ උපේක්ෂා විඳීම කියලා. ස්වාමීනි අපි නිරන්තරයෙන් අපි මේ වේදනා තුනට අපිට ගෝචර වෙනවා නේද? ඔව්. සැප විඳීම දුක් විඳීම උපේක්ෂා විඳීම කියන තුන මේ එක එක වෙනස් වීමෙන් හට ගන්නවා. දුක සැප නැති වේදනාවකුත් අපහට ගැදී අපිට ඒක ප්‍රකට නැහැ. එහෙමයි ස්වාමී. ඒක තුල අපිට ප්‍රකට වෙන්නේ මෝහය මුලාව. එහෙමයි ස්වාමීනි. දුක් සැප රහිත විඳීම තුල මුලාව තමයි තියෙන්නේ. සැප වේදනා තුල රාගය නේ ස්වාමී. සැප විඳීම තුල රාගය හට. එහෙයි ස්වාමීනි. දුක් විඳීම තුළ පටි පටි අමන ගැටිය අවසරයි. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ උපේක්ෂා වේදනාව තුළ හටගන්නේ මේ කියන්නේ අනවබෝධය මෝහය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මෝහය ඒ විඳින් තුළ. එතකොට සිසිර මහත්තයා විඳින් තුනක් තියෙනවා කියලා. එතකොට අනු ආර්යාවනි සැප විඳීම කියන්නේ මොකක්ද අහන්න. දුක් විඳීම කියන්නේ මේ ගිය සතිය කියලා දීපු එකමයි මම අපේ අහන පින්වතුන්ට චුට්ටක් ආයිමත් මතක් වෙන්න තමයි. හොඳයි ස්වාමීනි. ගිය සතිය කියන්නේ අපි ආසන්දස කතා කරමු කතා වැඩසටහන කතා කරමු. අනේ සැප විඳීම කියන්නේ මොකද්ද? දුක් විඳීම කියන්නේ මොකද්ද? උපේක්ෂා විඳීම කියන්නේ මොකද්ද? දුක් සැප රහිත විඳීම කියනවා. විසාක කායිකව හෝ මානසිකව හෝ යම් සැපක් මිහිරි බවක් උපදිනවාද එයයි සැප විඳීම. ඊට පස්සේ කායිකව හෝ මානසිකව යම් කිසි දුකක් අමිහිරි බවක් උපදිනවාද ඒක තමයි දුක් විඳීම. එහෙමයි. ඊට පස්සේ ආයිස්ති විසාක කායිකව හෝ මානසිකව හෝ යම් මිහිරත් නැති අමිහිරකුත් නැති දුකකුත් නැති සැපකුත් නැති විඳීමක් විඳිනා නම් ඒක තමයි දුක් සැප රහිත විඳීම. එහෙමයි ස්වාමීනි. මේ ඊට පස්සේ පින්වත් ආර්යාවනි අහනු ආර්යාවනි සැප විඳීමේ තියෙන සැපේ මොකද්ද? සැප විඳීමේ තියෙන සැපේ මොකද්ද? අපිට හිතන්නේ නැති එකක් නේ. ඔව් ස්වාමීනි. එකවර ඒ ප්‍රශ්නේ. ඒක නිතර අහන්නේ නැති එකක් නේ. ඔව් ස්වාමීනි. අහන සැප විඳීමේ තියෙන සැපේ මොකද්ද? සැප විඳීමේ තියෙන දුක මොකද්ද? තේරෙන්නේ නැසිද? එහෙමයි. දුක් විඳීමේ තියෙන සැපේ මොකද්ද? සැප විඳි දුක් විඳීමේ තියෙන සැපේ මොකද්ද? දුක් විඳීමේ තියෙන සැපේ මොකද්ද? දුක් විඳීමේ තියෙන සැපේ මොකද්ද? දුක් විඳීමේ තියෙන දුක මොකද්ද? දුක් විඳීමේ තියෙන සැපේ මොකද්ද? එහෙමයි සෝ. උපේක්ෂා විඳීමේ තියෙන සැපේ මොකද්ද? උපේක්ෂා විඳීමේ තියෙන දුක මොකද්ද? එතකොට ස්වාමීනි හැම විඳීමක්ම දෙආකාර වශයෙන් සැපේ මොකද්ද? දුක මොකද්ද? එහෙ ස්වාමීනි. සැප විඳීමේ දුක මොකද්ද? සැප විඳීමේ සැප මොකද්ද? දුක් සැප විඳීමේ දුක මොකද්ද? දුක් විඳීමේ සැප මොකද්ද? දුක් විඳීමේ දුක මොකද්ද? උපේක්ෂා විඳීමේ සැප මොකද්ද? උපේක්ෂා විඳින් දුක මොකද්ද? එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි ගන්නේ. එහෙ ස්වාමීනි. අර නිතර අපිට හමු වෙන්නේ නැහැ නේ සූත්‍රවලනේ. ඔව් අපිට මේ කරුණ නිරවල් කරගන්න. හරි. හරි පැහැදිලි නේ. හරි මේ වටිනවා. එහෙ ස්වාමීනි. එතකොට සිසිර මහත්තයා ධම්මදින මේ මහරහත් වෙන්නේ කියනවා. කියනවා පින්වත් විසාක සැප විඳීම පැවතීම තමයි කියනවා සැපය. සැප විඳීම පැවතීම තමයි කියනවා සැප විඳීමේ සැපය. සැපය. ඒ සැප විඳීම වෙනස් වීම තමයි කියනවා සැප විඳීමේ දුක. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා දුක් විඳීම මේ පවතින එක කියනවා ඒ දුක් විඳීමේ තියෙන දුක. දුක. දුක් විඳීම වෙනස් වීම කියනවා දුක් විඳීමේ සැපය. සැපය. ඊළඟට කියනවා විසාක සැප විඳීමේ තියෙන සැපය කියනවා සැප විඳීම ගැන අවබෝධ වීම. සැප විඳීම ගැන අවබෝධ. ඒකට සැප විඳීම අපිට මේ දුක් සැප රහිත විඳීම තියෙනවනේ. උපේක්ෂා. එහෙමයි. උපේක්ෂා තුළ අපිට තියෙන මෝහය. ස්වාමීනි. අවිද්‍යාව. අවිද්‍යාව. අපි දැන් සැප වේදනාව නම් හරියට සංවේදීව අපිට දැනෙනවා ස්වාමීනි. දුක් වේදනාවක් දැනෙනවා. උපේක්ෂා විඳීම අපිට ඒක ප්‍රකට වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක අපිට ඒ කියන්නේ උපේක්ෂා විඳින මෝහයනේ වැඩ කරන්නේ. එච්ච තේරුම් ගන්න අමාරුයි ඒක. සතිපට්ඨාන වල නැත්තම් තේරුම් ගන්න අමාරුයි මේ උපේක්ෂා වේදනාවක් කියලා. එහෙමයි ස්වාමී. මේ උපේක්ෂා වේදනාවද මොහය තමයි තියෙන්නේ. සහ
සතිපට්ඨානෙ වැඩෙනවනම් ඒක සතිපට්ඨානෙ වැඩෙනවනම් අල්ලගන්නනේ මේ දුක් විඳීම. අර සතිපට්ඨාන තියෙන්නේ සුඛං වේදනං වේදියාමි උපජ්ජ. දුක්ඛං වේදනං වේදියාමි උපජ්ජ. ඒතකොට ඒ මොන වේදනාවක් වුණත් ඒක හඳුනා ගන්න පුළුවන් නේ. සතිපට්ඨානෙ වැඩෙනවනම්. වේදනාවට පස්සේ නෑ විස්තර කරනව නේද? එහෙමයි. එතකොට කියනවා උපේක්ෂා වේදනාවේ තියෙන මේ සැපය කියන උපේක්ෂා වේදනාව අවබෝධ වීම. අවබෝධ වීම. එහෙ ස්වාමීනි. උපේක්ෂා වේදනාවේ තියෙන දුක කියනවා උපේක්ෂා වේදනාව ගැන අවබෝධයක් නැතිකම. අපි හිතන්න බැරි පැත්තන්නේ ප්‍රකට වුණානේ. ඔව්. හිතන්න බැරි කරුණන්නේ. අපි ඒ විදිහට දරා ගන්න ඕනේ. දරා ගන්න ඕනේ. අපිට ඒක විතර ඇහෙන්නෙත් ඇති නිසා අපි නිකන් දුක් සැප විඳීමේ තියෙන දුක් සැප මොකද්ද? සැප විඳීමේ තියෙන දුක මොකද්ද? එහෙමයි. දුක් විඳීමේ තියෙන සැපේ මොකද්ද? දුක් විඳීමේ තියෙන දුක මොකද්ද? උපේක්ෂා වේදනාවේ තියෙන දුක් සැපේ මොකද්ද? දුක මොකද්ද නේ? අස්සනේ නේ. උපේක්ෂා වේදනාවේ තියෙන සැපේ තමයි උපේක්ෂා වේදනාව ගැන ඇත්ත සත්‍ය අවබෝධ කිරීම. එහෙ ස්වාමී. උපේක්ෂා වේදනාවේ තියෙන දුක තමයි ඒක නෑ අවබෝධයෙන් නැතිකම. ඒතර මෝහයෙන් තියෙන්නේ. එහේ. ස්වාමිනේ පළවෙනි අවස්ථාවේ සැප වේදනාවේ සැපේ තමයි සැප මේ පැවතීම. එහේ. අපි අපේ නිරන්තර අපේක්ෂාව සැපේ පවත්වා ගන්න. පවත්වා ගන්න. නමුත් සැපද අනිත්‍යයි. අනිත්‍යයි. එතකොට දුක ඇති වෙනවා. දුකයි ඒකට. එහේ ස්වාමිනේ. දුක් වේදනාව කැමති නෑ. ඒක දුකයි. ඒක දුකයි. දුක් වේදනාව වෙනස් වෙනව නම් සැපයි. සැපයක් ඇති වෙනවා. එහේ ස්වාමිනේ. එහේ එහෙම තියෙනවා. තසිසිර මහත්තයා ඊට පස්සේ යන පින්වත් ආර්යාව ආර්යාවනි සැප විඳීමේදී සිත තුළ බැසගන්නේ කොයි කෙලෙස් වේද කියලා අහනවා. සැප විඳීමක් හටගත්තදී අභ්‍යන්තරේ හටගන්න ක්ලේශය මොකක්ද කියලා අහනවා. අනුසය ආශ්‍රෝධ කාම ආශෝ භව ආශෝ අවිජ්ජාසය රාග අනුසය පටිඝ අනුසය අවිජ්ජාසය එහෙම තියෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට අහන දුක් විඳීමේදී සිතේම හටගන්නේ මුල් බැසගන්නේ මොන මේ ක්ලේශයද කියලා අහනවා. මොන ආශ්‍රෝධයද කියලා අහනවා. ඊට පස්සේ ආන දුක් සැප රහිත උපේක්ෂා විඳීමේදී හටගන්නේ මොන ක්ලේශයද කියලා අහනවා. එතකොට උත්තරේ තමයි මේ ශිසිර මහත්තයා දෙන්නේ. කවුද? ධම්මදින්න තෙරණිය උත්තරේ දෙනවා මෙහෙම. පින්වත් විසාක සැප විඳීමේදී සිත තුළ බැසගන්නේ රාගණුසය. රාගය. එහෙමයි. දුක් විඳීමේදී සිත තුළ බැසගන්නේ පටිඝය කියන. පටිඝානුසය. එහෙමයි සාරා. උපේක්ෂා විඳීමේදී සිත තුළ බැසගන්නේ අවිද්‍යානුසය කියන. අවිද්‍යානුසය. ඊට පස්සේ කියන ආහන පින්වත් ආර්යවනි හැම සැප විඳීමක් තුළම රාගය හට ගන්නවද සිතේ? හැම දුක් විඳීමකම පටිඝය හට ගන්නවද? හැම සැප විඳීමකම අවිද්‍යාව හට ගන්නවද කියලා අහන. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ සැප විඳීමේ රාගය හට ගන්නවා, දුක් විඳීමේ පටිඝය හට ගන්නවා, උපේක්ෂාවේ මෝහය හට ගන්නවා. එතකොට අහනවා හැම සැප විඳීමකම රාගය හට ගන්නවද කියලා අහන. හැම දුක් විඳීමකම පටිඝය හට ගන්නවද කියලා අහන. ඊළඟට හැම මේ අවි මේ මොකද්ද උපේක්ෂා විඳීමකම අවිද්‍යාව හට ගන්නවද කියලා අහන්නේ. එහෙමයි. පින්වත් විසාක හැම සැප විඳීමක් තුළම රාගය බැසගන්නේ නැහැ කියලා. හැම දුක් විඳීමක් තුළම පටිඝය හට ගන්නේ නැහැ කියලා. හැම උපේක්ෂාවක් තුළම අවිද්‍යාව හට ගන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා පින්වත් ආර්යයන් සැප විඳීමක් තුළින් ඇතිවන කොයි දේද නැති කරන්න ඕනේ? සැප විඳීම තුළින් ඇතිවන කොයි දේ නැති කරන්න ඕනේ? දුක් විඳීම තුළින් ඇතිවන කොයි දේද නැති කරන්න ඕනේ? උපේක්ෂා විඳීම තුළින් ඇතිවන කොයි දේද නැති කරන්න ඕනේ කියලා. කියනවා පින්වත් ආර්යාවනි හැම සැප විඳීමක් තුළම ප්‍රහාණය කළ යුතු රාගණුසයක් තියෙනවද කියලා අහනවා. හැම සැප විඳීමකම රාගණුසය මේ අනුසයක් තියෙනවද කියලා අහනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ සෑම දුක් විඳීමක් තුළම ප්‍රහාණය කළ යුතු පටිඝයක් තියෙනවද? සෑම උපේක්ෂා විඳීමක් තුළම ප්‍රහාණය කළ යුතු අවිද්‍යාවක් තියෙනවද? අවිද්‍යානුසයක්. එහෙමයි. උත්තර කියනවා ආයුෂ්මත් විසාක මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව වෙන් වෙනවා. අකුසලයන්ගෙන් වෙන් වෙනවා. මේකේ පළවෙනි ධ්‍යානෙ. ඒක කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා මේ විතර්ක සහිත විචාර සහිත මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයේ ඇති පළවෙනි ධ්‍යානෙ ලබාගෙන ඉන්නවා. ඒ තුල ඉඳලා රාගය අත්හරිනවා. දැන් පළවෙනි ධ්‍යානට ආවහම එහෙමයි. මේ මොකද කියන්නේ? විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේ. එතකොට එතන රාගය දුරු කරනවා. කාමෙන් ඈත් වෙලා. එතන කාමෙන් රාගෙන් ඈත් වෙලානේ. එහෙසා. නේද? කාමෙන් ඈත් වෙලා. විවිච්චේව කාමෙහි. විවිච්චේව අකුසලෙහි. එතන එතන සැප විඳීමක් තියෙනවනේ. ස්වාමීනි. ඒ සමාධිය නිසා. එහෙ. අපි දැන් සැප විඳිනවා කියලා ලෝකයේ අපි මේ කාම වස්තු එක්කමනේ අපිට සැප පිළිබඳ අත්දැකීම තියෙන්නේ. නමුත් ස්වාමීනි ඒ කාමේ රාගේ බැහැර වෙච්ච තැන තියෙන සැපේ කියලා දැන් මේ ධර්මයේ විස්තර වෙන්නේ නේද? විස්තර මේ පළවෙනි ධ්‍යානෙ කියන්නේ. පළවෙනි ධ්‍යානෙ. එහෙමයි ස්වාමීනි. එතකොට අහන්නේ දැන් හැම රාගේ හැම සැප විඳීමකම රාගය ප්‍රහාණය කළ යුතුද? හැම මේ දුක් විඳීමකම පටිඝය දුරු කළ යුතුද? හැම මේ උපේක්ෂා විඳීමකම
අවිද්‍යාව දුරු කළ යුතුද කියලා අහන්නේ. එතකොට කියන පළවෙනි ධ්‍යානය තුල ලබාගෙන ඉන්න කෙනා එයාත් ඉඳලා රාගය අත්තරිනවා කියනවා. එහෙමයි. එතකොට මේ ධ්‍යානයේ තුල ඇතිවෙන මේ සැපේට රාගණසෙ හටගන්නේ නැහැ කියනවා. එහෙමයි. දැන් පළවෙනි ධ්‍යානයේ තුල හටගන්න සැපයක් තියෙනවනේ. ඒක තුල රාගය හටගන්නේ නැහැ කියනවා. ඒක රාග අනුසයක් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අභ්‍යන්තරේ තියෙන අනුසය රාග අනුසය ඒකට වැසගන්නේ නැහැ කියනවා. එහෙමයි. පැහැදිලි නේද? කාමයේ අතරීමෙන් ලැබෙන සැපේ රාගය ඒක හටගන්නේ නැහැ. හටගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අස්සරයි සාදු සාදු ස්වාමීන් වහන්සේ. ඊරාසේ අහනවා ආයුෂ්මත් විසාක මෙහි භික්ෂුව මේ විදිහට නුවණින් සිහි කරන්න පටන් ගන්නවා. පින්වත් ආර්යයන් වහන්සේලා දැන් එතකොට ඔන්න දැන් පළවෙනි ධ්‍යානෙ හට ගන්න සැපේට මේ සැපයක් තියෙනවනේ. ඒකේ රාගනුසය හට ගන්න නැහැ කියන්නේ. එහෙමයි. ඊරාසේ කියන්නේ දැන් මේ හැම මේ දුක් විඳීමකම පටිඝ දුරු කරන්න ඕනද කියලා අහනවා. ඒකට උත්තරේ දෙන්නේ මොකද්ද? දැන් රහතන් වහන්සේලා අරහත්ත්වයට පැමිණිලා සුවසේ වාසය කරනවා කියලා අහන ලැබෙනවනේ. අහන ලැබුණාම ඒ නිවන් සැපයෙන් අහන්න ලැබෙනකොට ඒ නිවනට කැමති විමුක්තියට කැමති කෙනා මෙහෙම කල්පනා කරනවා කියනවා. අනේ මම කවද්ද මේ අමාමහ නිවන සාක්ෂාත් කළ රාග දේශ මොහ නැති සිතින් මං කවද්ද වාසය කරන්නේ කියලා එතන පොඩි දුකක් එනවනේ. එහෙමයි ස්වාමී. දුක. අනේ ඒ දුක තුල පටිඝණසේ හටගන්නේ නැහැ කියන්නේ. පටිඝේ නෙවෙයි ස්වාමී. එතන පටිඝේ නෙමෙයි. එතන තියෙන්නේ අර මම කවද්ද මේ නිවන සාක්ෂාත් කරගෙන රාගදේශ මොහ නැති සිටින් මේ රහතන් වහන්සේලා අධදකපු නිවන සාක්ෂාත් කරගෙන වාසය කරන්නේ කවද්ද? එහෙමයි ස්වාමී. කියලා සාක්ෂාත් කරපු නැති කෙනාට දුකක් වෙනවනේ හිතට. ඒ දුකට පටිඝය හටගන්නේ නැහැ කියන්නේ. එහෙයි ස්වාමී. ඒකට පටිඝය ඇති වෙන්නේ නැහැ කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ විදිහට රාගයත් පටිඝයත් ඇති නොවන සැප සහ මේ දුක මේ විදිහට අපි දැනගන්නවා. ඔව් දුක තියෙනවා. ඒක දැන් පළවෙනි ධ්‍යානයේ තුල හටගන්න සැපේට රාගය හටගන්නේ නැහැ. එහෙමයි. එතකොට මම කවද්ද නිකලෙස් වෙලා මේ රහතන් වහන්සේලා සාක්ෂාත් කරලා නිවන් සැපේ සාක්ෂාත් කරගන්න මම කවද්ද කියලා හිතනවනේ. ඉතින් පොඩි හිතේ දුකක් එනවනේ. මට ඒක තාම නැහැ කියලා. එතන පටිඝණසෙ හටගන්නේ නැහැ කියන පටි කෙලේශයක් හටගන්නේ නැහැ කියන එක. එහෙමයි ස්වාමීන්. සාදු සාදු. ඒකකට බලන්න මහත්මේ මේ ධර්මඥානෙ හරියට තියෙන්න ඕන. ඇත්තෙම අපිට ශ්‍රාවකයෙක් වෙන්න නේ. එහෙමයි. නේ නැත්නම් අපිට අර ඔය පැටලි සහගත වෙනවද නේද? කෙනෙකුට කියන බලද්ද අපි නිවන් අවබෝධ කරන් තියෙන එකත් අපිට තණ්හාව නේද කොට කියලා නේ. දැන් නිවන් අවබෝධ කරනත් අපි පිං රැස් කළා අපි තනියම මට මේ නිවන් අවබෝධයේ කෙවර හිතනවා මේක තණ්හාවද කියලා නේ. එහෙමයි ස්වාමීනි. ඒකට දැන් මේකද කියන්නේ එහෙම නෙමෙයි කෙනෙකුට මේ දුකක් එද්දි මේ නිවන් මම කවද්ද නේ සාක්ෂාත් කරගන්නේ කියලා දුකක් හිතර එනකොට ඒකට කෙලේශයක් හටගන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සසරත බදින කෙලේශයක් හටගන්නේ නැහැ. පටිඝණසේ හටගන්නේ නැහැ. ඒ සාන ආයස්මත් විසාග භික්ෂුව සැපයත් නැති කරලා දුකත් නැති කරලා කලින්ම මානසික දුක් සැප දෙක අදුරු කරනවා. දුක් සැප නැති පිරිසිදු උපේක්ෂාවෙන් සිහියෙන් හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. හතරවෙනි ධ්‍යානෙ හතරවෙනි උපේක්ෂාව දුක් සැප දෙක දුරු කළ කලින්ම මේ නැති කළා මානසිකව සැප දුක් දුරු කරනවා. දුක් නැති සැප නැති පිරිසිදු උපේක්ෂාවත් පිරිසිදු උපේක්ෂාව සිහියත් ඇති හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. හතරවෙනි ධ්‍යානෙ. ඉතින් ඒ ධ්‍යානෙ මුල් කරගෙන මේ ඔහු අවිද්‍යාව දුරු කරනවා. අතන හට ගන්න උපේක්ෂාව තුළ මේ අවිද්‍යාව හට ගන්නවනේ. සාමාන්‍ය දුක් සැප රහිත විඳීම තුළ. එහෙමයි ස්වාමීනි. හතරවෙනි ධ්‍යානය තුළ උපේක්ෂාවක් තියෙනවනේ. හතරවෙනි ධ්‍යානය තුළ උපේක්ෂාව මොකද වෙනවා කියන්නේ? ඒක තුළ මේ හතරවෙනි ධ්‍යානය තුළ තියෙන උපේක්ෂාව තුළ ඉඳගෙන අවිද්‍යාව දුරු කරනවා. එහෙමයි. සාමාන්‍යනේ හරේ විස්මිතයි දැන් පළවෙනි ධ්‍යානයේ කාමෙන් අකුසලෙන් වෙන් වෙලා සැප උපදවාගෙන වාසය කරන ඊට පස්සේ සැපත් ඉක්මවා උපේක්ෂාවට පැමිණෙන ධානයක් ගැන හතරෙන් ධානය දැන් පළවෙනි දෙවෙනි ධානය දෙවෙනි තුන්වෙනි ධානය ගැන කියන්නේ නැතුව අර උපේක්ෂාව මේ තේරන තමයි මේ ධම්මදින්න ternary මේ හතරේ උපේක්ෂාව හතරෙන් ධානය ගැන කියන්නේ රාගය හටගන්නේ නැහැ කියන කාරණාව විස්තර කරන තමයි පළවෙනි ධානය ගැන කිව්වේ. එහෙමයි ස්වාමීනි. පළවෙනි ධානය තුල සැපේට හටගන්න පළවෙනි ධානය තුල සමවැදිලා විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්වස ඒ පළවෙනි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙලා පළවෙනි ධ්‍යානෙ දැන් අපි හිතින් සැපයක් තියෙනවනේ. ඒ සැපය තුල හටගන්න සැපේට රාගණුසය හටගන්නේ. එහෙමයි. නිකන් අපිට හටගන්න සැපේට රාගණුසය හටගන්නේ හැමතිස්සෙම. මේ ලෝකේ අපි මේ කාම ලෝකේ කාම ලෝකේ ධ්‍යානෙන් තොර වාසය කරන හැටි හැමෝම රාගය හටගන්නේ. ඒ රාගය මේ ඒ හටගන්න සැපයත් එක්ක රාගණුසය හටගන්නේ. එහෙමයි. පළවෙනි ධ්‍යානෙ තුල තියෙන සැපය ඒකේ රාගණුසය හටගන්නේ නැහැ කියලා. අනේ ස්වාමීනි එතකොට මේ ලෝකේ අපි සැපේ කියලා විඳින දේ කොච්චර මේ අනුතුරුදායකද අපට මේ ඒක ඉතින් අර ඒකනේ කියන්නේ මේ ඒ කියන්නේ මේ
රාගේ එකනෙන් අපි විඳන හැම විදීමක් එකම රාගෙන එකතු ලතිය ඒකන භයානක එක අරතියන ආධිත්‍ය ආධිත්ත පරියාය සූත්‍රය තියෙනවන මහනෙන ජීවිත අවබෝධ නොකළ කෙනෙක් තෙරුවනේ පිහිටපු නැති කෙනෙ පුතජ්ජන කෙනෙක් ලස්සන රූපයක් බලලා ඒ රූපය සිහිකර කරන්නවා කියන රූපය බැලුම් ලසරුපය අපට මතක සටහන්රගෙන සීකරනවන ඒ සිහිකර කර ඉන්න වෙලා මැරුණොත් ජීවිත අවබෝධ කරපු නැතිකෙන කෙලිම නිරේකෙනය බුදුරහස් දෙේසකන්න ඊට වඩා හොඳයි කියනවා ඒ ලස්සන රූපයක් බල්ල රාග හිති මෙනෙහිකර ඉන්නට වඩා හොඳයි කියනවා ඊට වඩා යහපතක් වෙනව කියන ගිනි මේ රත්තුුණු පිහියක් කරගෙන ගිනිියවලගත් පිහියක් කරගෙන ඇහේ අතුල්ල ගන්න ඇයි මහනි ම මෙහම කියන්නේ අර ඇසිං රූපයක් බලලා ඒගෙන සීකරකරන්නට මැරුණොත් ය නිරේම යනව කියනවා හැබේ රත්වෙන පිහියක් කරගෙන ඇහි අතුල්ලගත්ත කියලා ඇහැ පිච්චේ කියන මැරේ කියන මාරන්තිකයකු නිරේයන්නගෙන එකරන එක බුදුරහස් කියන්නේ රූපයක් බලලා රාගේ උපද්දාගනික තින භයානකම දැන් අපේ ඔය ගොඩා සමාජයය ෆෝන්වල එක එක චරාව බලබල සතුරු වෙනවා නේද මැරුණොත් දුගති ඒ මොකක් හරි අසභ්‍ය දෙයක් බලබලා ඉන්න වෙලාවේ මැරුණොත් කෙලිම මහත්ය නිරේ එහෙමයි ස්වාමීනි ඒ කියන්නේ නිරේ යන්නේ ඩකට තමයි සිර්සි යම් තියෙන්නේ ඒකයි බුදුහා කියන්නේ රූපයක් බලබලා ඉන්න එක තියෙන භයානකම ඒකෙන් රාගනුසේන හටගන්නේ මොන්න තරම් අනතුරක්ද ස්වාමීනි හරිම අනතුරක් මේක මං එක එක කලින් දවස්වලක සෝවන් වීම හැර මේකට පිහි එකම පිහිට සෝවන් වීම විතරයි එහෙමයි සෝවන් වීම විතරයි කියන්නේ භාගතුනාදී කියන ශ්‍රද්ධාව ඇති කර ගැනීමමයි පිහිට ඒ ශ්‍රද්ධා විස්තර කර ගැනීම සෝවන් කියලා කියන්නේ නේද එහෙමයි ස්වාමීනි ඒකයි එතකොට මේ කියන්නේ මහත්තයා උපේක්ෂා විඳීමේ හතරවෙනි ධ්‍යානය තුළ තියෙන උපේක්ෂාව තුළ අවිද්‍යාවන්සේ හටගන්නේ හතරවෙනි ධ්‍යානය තුළ ඉඳගෙන කරන්නේ අවිද්‍යාව දුරු කරනවා අවිද්‍යාව දුරු වෙනවා ඒ උපේක්ෂාවට එහෙමයි ස්වාමීනි කාරණේ මහත්ද? එහෙමයි අවසරයි ස්වාමීනි. ඊට පස්සේ අහන පින්වත් ආර්යාවනි සැප විඳීමට විරුද්ධ දේ මොකද්ද කියලා අහන. සැප විඳීමට විරුද්ධ දේ. පින්වත් විසාක සැප විඳීමට විරුද්ධ දේ දුක් විඳීමයි කියලා. පින්වත් ආර්යාවනි දුක් විඳීමට විරුද්ධ දේ මොකද්ද කියලා අහන. දුක් විඳීමට විරුද්ධ දේ විසාක සැප විඳීමයි කියනවා. එහෙමයි. පින්වත් ආර්යාවනි උපේක්ෂා විඳීමට පක්ෂ දේ මොකද්ද කියලා අහන. උපේක්ෂා විඳින පක්ෂ දේ මොකද්ද කියලා ආයෂ් නිසා උපේක්ෂා විඳින පක්ෂ දේ අවිද්‍යාවයි කියන්නේ ස්වාමිනේ එතනදී අර විරුද්ධ කියන වචනෙන් ප්‍රශ්නය විමසන්නේ නැහැ නේ ස්වාමිනේ උපේක්ෂාවට උපේක්ෂාවට අහන්නේ පක්ෂ දේ පක්ෂ දේ එහෙමයි ස්වාමිනේ ඒ කියන්නේ දැන් උපේක්ෂාවත් එක්ක ඒ කියන්නේ අවිද්‍යාවනේ තියෙන්නේ එහෙ ස්වාමිනේ මේ කියන්නේ සිසිර මහත්තයා මේ මේ හතරවෙනි ධ්‍යානය තුල ඇති වෙනවනේ මේ කියන්නේ සැපයත් නැති කරලා දුකත් නැති කරලා කලින්ම මානසික දුක් සැප දෙක දුරු කරලා දුක් නැති සැප නැති පිරිසිදු උපේක්ෂාවයි සිහියෙන් යුතු හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඉන්නවනේ එතන උපේක්ෂාවක් තියෙනවනේ එහෙමයි ස්වාමීනි ඒ උපේක්ෂාව තියෙන අවබෝධය තුල සතිපට්ඨාණයෙන් ඇති කරගත් අවබෝධය තුල එහෙමයි ඒ උපේක්ෂාවට අවිද්‍යාව හටගන්නේ අපිට හටගන්න උපේක්ෂාවක් තියෙනවනේ අපිට හටගන්න උපේක්ෂාව තුළ තියෙන අවිද්‍යාව ඒකයි මං කියන්නේ කුලින්ම අපිට හටගන්න උපේක්ෂාව ප්‍රකට නැහැ එහෙමයි සර් මෝහේ තියෙන එහෙමයි ඉතින් මෙතන අහන්නේ සැප විඳීමට විරුද්ධ දේ මොකද්ද සැප විඳීමට විරුද්ධ දේ තමයි දුක් විඳීම දුක් විඳීමට විරුද්ධ දේ මොකද්ද දුක් විඳීමට විරුද්ධ දේ කියන විසාක සැප විඳීම අහන පින්වත් ආයෙන උපේක්ෂා විඳීමට පක්ෂ දේ මොකද්ද? ඒ කියන්නේ උපේක්ෂා විඳීමට පක්ෂයි අවිද්‍යාව. උපේක්ෂා විඳීමට පක්ෂ දේ කියන අවිද්‍යාව. ඒ කියන්නේ උපේක්ෂාව යම් තැනක තියෙන අතර අවිද්‍යාව තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ කියන්නේ හතරවෙනි ධ්‍යානය අතර තියෙන උපේක්ෂාව නෙමෙයි. සැප දුක් උපේක්ෂා විඳීමක් කියලා කතා කරන්නේ අපි. එහෙමයි. සැප විඳීම දුක් විඳීම දුක් සැප රහිත විඳීම. ඒක තුළ තියෙන අවිද්‍යාව. ඒකට අවිද්‍යාවනේ පක්ෂ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අහනවා සිසිර මහත්තයා පින්වත් ආර්යාවනි අවිද්‍යාවට විරුද්ධ දේ මොකද්ද කියලා අහනවා අවිද්‍යාවට විරුද්ධ විද්‍යාව කියනවා විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන ඇති අවබෝධය දුක ගැන ඇති අවබෝධය දුක හේතුව ගැන ඇති අවබෝධය දුක නිරුද්ධ වීම ගැන ඇති අවබෝධය දුක් නිරෝධ ගාමිනී පටිපදාව ගැන ඇති අවබෝධය එහෙනම් විද්‍යාව එතකොට අවිද්‍යාවට විරුද්ධ දේ තමයි විද්‍යාව එහෙමයි ස්වාමීන් ඊට අසන පින්වත් ආර්යාවනි විද්‍යාවට පක්ෂ දේ මොකද්ද කියලා අහනවා විද්‍යාවට පක්ෂ දෙ විද්‍යාවට එහෙමයි අවබෝධයට පක්ෂ දෙ මොකද්ද විද්‍යාවට පක්ෂ දෙ කියන විමුක්තිය විමුක්තිය
සුවිමුත්ති චිත්තෝ භගව විමුක්තිය පත්‍යයි විමුක්තිය විද්‍යාවත් එක්ක විමුක්තිය ඔව් ඔව් විද්‍යාවට පක්ෂදේ විමුක්තියයි එහෙමයි ස්වාමීනි විද්‍යාවට පක්ෂදේ විමුක්තියයි පින්වත් ආර්යාවනි විමුක්තියට පක්ෂදේ මොකද කියලා අහන්න විමුක්තියට පක්ෂදේ අමා මහ නිවන කියන්නේ එහෙමයි අමා මහ නිවන ඒ ස්වාමීනි ඊට පස්සේ අහනවා ආයිෂ්මත් පැහැදිලි නේ ටික ආශිහි කරන්න ඕනද ඒක කියන්නේ සැප විඳීමට විරුද්ධ දේ මොකද්ද කියලා අහන. සැප විඳීමට විරුද්ධ දේ දුක් විඳීමයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඉස්සර මහත්තයා අහනවා පින්වත් ආර්යාවනි දුක් විඳීමට විරුද්ධ දේ මොකද්ද කියලා අහනවා. දුක් විඳීමට විරුද්ධ දේ විසාක සැප විඳීමයි කියන්නේ. පින්වත් ආර්යාවනි උපේක්ෂා විඳීමට පක්ෂ දේ මොකද්ද කියලා අහනවා. උපේක්ෂා විඳීමට පක්ෂ දේ අවිද්‍යාවයි කියන්නේ. එහෙමයි ස්වාමීනි අනුභෝධයේ චතුරාර්ය සත්‍ය කියන නොදන්න කම අපි අවිද්‍යාව කියලා ඉගෙන ගන්නේ නේද ස්වාමීනි ඊසේ ඊළඟට අහනවා අවිද්‍යාවට විරුද්ධ දේ මොකද්ද අවිද්‍යාවට විරුද්ධ විද්‍යාව කියන්නේ අවබෝධය අවබෝධය චතුරාර්ය සත්‍ය කියන අවබෝධය ඊට පස්සේ අහනවා විද්‍යාවට පක්ෂ දේ මොකද්ද කියලා අහනවා විද්‍යාවට පක්ෂ දේ විමුක්තිය කියන විමුක්තිය එහෙමයි ස්වාමීනි විමුක්ති කියන්නේ නිදහස් වීම නේද දුකෙන් නිදහස් වීමනේ පින්වත් ආර්යයන් විමුක්තියට පක්ෂ දෙය මොකද්ද කියලා අහනවා විමුක්තියට පක්ෂ දෙය අමා මහ නිවනයි කියන්නේ සාදු සාදු ස්වාමීන් අහන පින්වත් ආර්යයන් ඒ අමා මහ නිවනට පක්ෂ දෙය මොකද්ද කියලා අහනවා අමා මහ නිවනට ආයිෂ්මත් විසාක ප්‍රශ්නේ ඉක්මවා ගියා කියලා ප්‍රශ්නේ ඉවරයි එහෙමයි අමා මහ නිවන සාක්ෂාත් කරලා පස්සේ ඉතින් පස්සේ ප්‍රශ්නයක් අටගන්නේ එහෙ ස්වාමීන් විසාක ඔබ ප්‍රශ්නේ ඉක්මවා ගියා කියලා. දමදින්න තිරණය කියලා. එහෙමයි ස්වාමීනි. ප්‍රශ්නේ සීමාව තේරුම් ගන්න ඔබට බැරි වුණා නේද කියලා අහනවා. ආයිෂ්මත් විසාක මේ බඹසර ජීවිතයේ ඒ අමා මහ නිවන පිහිට කරගෙන කියලා තියෙන්නේ. අපේ මේ ධර්ම මාර්ගේ තියෙන්නේ ආරෂ්ඨංග මාර්ගයේ කෙළවර තමයි අමා මහ නිවන කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ බඹසර ජීවිතයේ ඒ අමා මහ නිවන સમાප්ත කොට අවසන් කොට කියලා තියෙන්නේ. ඉතින් ආයිෂ්මත් විසාක ඔබ කැමති නම් භාග්‍යතුන් වහන්සේ බැහැ දැකලා ඔය කාරණේ අහන්න කියනවා. දැන් මමත් එක්ක ඔබ මේ පොවන වෙලාවද හම් සාකච්ඡාවක් කළානේ. එහෙමයි ස්වාමීනි. ඔබ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ සමග මේ මමත් එක්ක ඇති වෙච්ච ධර්ම කාරණාව ධම් සාකච්ඡාව කියන්න කියන භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ යම් විදිහක වදාරනවාද ඒ විදිහට මතක තියාගන්න කියලා බලන්න. සාදු සාදු. ශාස්ත්‍රු ගෞරවේනි. එහෙමයි ස්වාමීනි. දැන් එතුමීට මේ ධම් කරුණ ගැන සැකයක් නැහැ. නමුත් හැමතිස්සෙම ඒකයි අර සාස්ෘණ වහන්සේට මුල් දැන දෙනවා සාස් සාස් සාස්ෘණ වහන්සේ කියලා ස්වාමිනේ සත්පුරුෂ භූමියේ උත්තම භාවයේ එහෙමයි හරි හරි පුදුමයිනේ වෙන ලෝකේ අපි වෙන කවර තැනක නම් එහෙම භූමියක් දකින්න බෑ එහෙමයි ඒ මට ඒක කිව්වා මතක් වුණා සිසර මහත්තයා එක තැනක තියෙන අය මේ ඒ භික්ෂුව මං හිතන බද්දාලියද කොහෙද බද්දාලිය භික්ෂුව වගේ මට මතක ඒ බද්දාලී භික්ෂුවට ඒ දවසේ බුදුරජාසගේ භික්ෂුවට දේශනා කරන මහණෙනි එක වේලක් වළඳන උදේවරු විතරක් හරි පහසුයි කය සැහැල්ලුයි බණ භාවනාවට පහසුයි කියලා දේශනා කරනවා. ඒ භික්ෂුව කිව්ව අනේ භාග්‍යතුන් මට නම් බෑ කිව්වා. එක වේලක් වළඳලා ඉන්න මට හැමදෙස්සෙම කන්න ඕන කිව්වා. එහෙමයි. එතකොට කොහොම හරි ඉතින් මේ භික්ෂුව භාග්‍යතුන් නොපෙණී ගියා. නොපෙණී ගිහින් මාස කිහිපයක් ගත වුණාට පස්සේ ආවා ඊම. ඇවිල්ලා දැන් පසුතැවීම භාග්‍යවතුන් වහන්සේ කීප එකක් මට කරගන්න බැරි වුණා නම් මං එච්චර ලාමක චරිතයන්නේ මං කියලා පහතේමක් ඇති වුණා. එහෙමයි. ඒත් භාග්‍යතුන් හද මුණ ගැහෙන්න වෙලාව කිව්වා අනේ භාග්‍යතුන් මට භාග්‍යතුන් හස එදා කියද්දි මේ එක වේලක් වළඳලා ඉන්න කියලා කියද්දි මට අනේ මේක මට ඒක එකග වෙන්න බැරි වුණා නේ භාග්‍යතුන් හස මම මහා මෝඩෙක් වගේ හිස් මිනිස්සෙක් වගේ අකුසල් කරන්නෙක් වගේ අකුසලට අට වෙන්නෙක් වගේ මං කළා. අනේ භාග්‍යතුන් මට සමා වෙන්න කියලා කිව්වා. එහෙමයි ස්වාමී. එතකොට භාග්‍යතුන් හස සමාව දෙන්නට කලින් අහනෝ පින්වත් භික්ෂුව බද්දාලි තමයි මට මතක. පින්වත් බද්දාලි මේ ඔබට කරුණක් මං අහන්නම් කියලා. එහෙමයි ස්වාමී. මම උබතෝභාග විමුක්ත. ඒ කියන්නේ මේ සමාධියෙන් අෂ්ඨ සමාපatti උපදවාගෙන අරහත් ත්‍රිපත්‍යච්ච උබතෝභාග විමුක්ත. රහතන් වහන්සේ ළඟට කියනවා කියනවා ලොකු මඩවලක් පෙන්නලා සාසුන් වහන්සේට මේ මඩවලින් සීල්පතුල් තබලා ඇවිද යන්න බෑ. වැඩම කරන්න බෑ. පින්වත් භික්ෂුව ඔබ ඒ දණ්ඩක් වගේ දිගා වෙන්න. කියලා කිව්වොත් ඒ රහතන් වහන්සේ බෑ කියලා කියයිද කියලා අහන ඇඟ අකුලයිද කියලා අහන නෑ එවලේම භාග්‍යතුන් වහන්සේ මාගේ ශරීරයේ මතින් වඩින්න කියලා
මේ මඩවනේ දිගා වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. මම උබතෝ ඊට පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ නමකට කතා කරලා කියනවා කියනවා මේ තථාගතයන් වහන්සේ මේ මඩවලින් එතර වී සිරිපතුල් තබා යන්න බෑ. මේ මේ මඩවලින් මේ මේ බෑ කිව්වම පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ මොකද කරන්නේ? එවලෙම දිගා වෙනවා කියනවා. මම අනාගාමී ශ්‍රාවකට ඔය කාරණාව කියනවා කියනවා. සකදාගාමී ශ්‍රාවකට ඔය කාරණාව කියනවා කියනවා. ඊළඟට සෝවාන් ශ්‍රාවකට ඔය කාරණාව කියනවා කියනවා. ඊළඟට ඒ හැමෝම මඩේ දිගා වෙනවා කියන සාසුණාසයට තමන්ගේ ශරීරෙමත් වඩින්න කියලා. එහෙමයි ස්වාමී. ධම්මානුසාරි ශ්‍රාවකට කියනවා කියන මම තථාගතයන් වහන්සේ මේ මඩේ යන්න බෑ භික්ෂුව කියලා. උපාසකෙක්ව උපාසිකාව. ඔය භික්ෂුවා. කවුරු හරි තෙරුවා සරණ කෙනෙකුට කියනවා කියලා. එතකොට එයා වහාම මේ මඩේ දිගා වෙනවා කියන සාසුණාසයට වඩින්න කියලා. ශ්‍රද්ධාව ඇති වෙච්ච භික්ෂුවකට කියනවා කියනවා. ශ්‍රද්ධානුසාරි භික්ෂුවකට කියනවා කියලා තථාගතයන් වහන්සේ මඩවලක් පෙන්නලා මේ මඩවලෙන් තථාගතයන් වහන්සේට වඩින්න බෑ. මේ ඒ දණ්ඩක් වගේ එයා වහා මේ දණ්ඩක් වගේ තේරලා තථාගතයන්ට වදින සමත. එහෙනම් පින්වත් භික්ෂු මම එදා ඔබට එක වේලක් වළඳන්න කිව්වාම ඒක බෑ කියලා කිව්වේ ඔබට ශ්‍රද්ධාවවත් නැහැ නේද කියලා අහනවා. එහෙමයි. ඔබ ශ්‍රද්ධාවත් ඉති භික්ෂුවක් නේද කියලා අහනවා. ඒතර මහත්තයා දැන් මෙතන බලන්න මේ හරි ලස්සන දේ මේ ධම්මදින්න අරහත් භික්ෂුණිය ධම්මකථික භික්ෂුණිය. එහෙමයි. මේ දහම් කරුණු විස්තර කරලා දීලා කියන්නේ මොකද්ද? මේ කාරණා ටික ඔබ භාග්‍යතුන් වහන්සේට කියන්නේ විසාග උපාසක. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මේ කරුණට යම් පිළිතුරක් දෙනවද? ඒ විදියට මතක තියාගන්න. ඒ විදියට දරා ගන්න කිව්වා ස්වාමීනි. අන්න බලන්න ශ්‍රාවකයා සහ සාසුන් වහන්සේ අතර තියෙන පරතරය ශ්‍රාවකයා දන්නවා. ඇත්තරම සිසිර මහත්තයා ශ්‍රද්ධාව ඇති වුණා නම් එයා සාසුන් වහන්සේට ගෞරව කරනවාමයි. සාසුන් වහන්සේගේ වචනේ ඉක්මවා යන්නේ නැහැමයි. එහෙමයි. ඒක තමයි ශ්‍රාවකත්වය. ස්වාමීනි මේ ධම්ම අවවාදයක් දැන් අපට ඇහුණානේ. අර පින්න ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ සිදු කළ ධම්මවාදී. ඒතුළු ස්වාමීන් ඇත්තට මේ අපේ ජීවිතවලට ගලපගත්තොත් අපි මේ වර්ධිනවා ආයේ පිළිවල් වෙන කොච්චර නිවැරදි වෙන්න අදිස්ථානයක් ඇති කරගන්න ඕනද අපි භාග්‍යතුන් වහන්සේට ඇත්තටම කොච්චර කීකරු වෙන්න ඕනද අපේ සාත්‍රුන් වහන්සේ සාසුනාදෙන්නේ. එහේ ස්වාමීන්. එහෙම හිත පිහිටවන අපිට ධෛර්ය ඇති කරගන්න අවස්ථාව තියෙනවද ස්වාමීන්? තියෙනවා තියෙනවා. අර මේ කාරණා අපි අහලා තමයි නේද? එහෙමයි. මේක බලන්නකො දැන් අර කියන එකනේ වික්ෂෝභර ශ්‍රද්ධාවත් නැහැ නේද කියලා අහන ඔබ පැවිදිලා හිටියට ඒකයි නේද කියලා අහන සාසුන් වහන්සේ එක වේලක් වළඳන්න කිව්වහම ඔබට බෑ කියලා හිතුනේ. එහෙමයි. ඔබට බෑ කියලා හිතුනේ ඒ නිසා නේද කියලා අහන්නේ. එහේ ස්වාමීනි සාත්‍රුන් වහන්සේගේ මේ වචනේ හේ අරහත් මහරහතන් වහන්සේ හිස මුඳුනේ කොතරම් පිළිගන්නවද කියන එක අපට ඒකනේ සාසුන් වෙංගලා නේද. එහේ ස්වාමීනි ඒ රහතන් වහන්සේ කියන්නේ මේ ඖරස පුත්‍ර කියලා නේද? භාග්‍යතුන් වහන්සේ ලයෙන් උපන් දරුවා කියනෝනේ. එහේ. ධර්මයෙන් නිර්මිත රහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ රහතන් වහන්සේ බලන්න භික්ෂුණිය කියනවා භාග්‍යතුන් වහන්සේ යම් දෙයක් වදාරනවාද ඒක ඔබ දරා ගන්න. භාග්‍ය ඒ විදිහට දරා ගන්න කියන දහම් කතාව. එහෙමයි. ඊට පස්සේ විසාක උපාසකතුම භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වන්දනා කරලා සතුටු වෙලා මේ පැත්තකින් ඉඳගෙන කියන භාග්‍යතුන් වහන්සේ ධම්ම දින්න අරහත් භික්ෂුණිය සමග මම මේ වගේ දහම් කතාවක් ඇතුණා කියලා දහම් කතාව කියනවා. දහම් කතාව කිව්වහම මේ වගේ දහම් සාකච්ඡාවක් ඇතුණා භාග්‍යතුන් වහන්සේ කිව්වම භාග්‍යතුන් වහන්සේ කියනවා විසාක උපාසකට පින්වත් උපාසක ඔය ධම්ම දින්න භික්ෂුණි හරි බුද්ධිමත් කියනවා. එහෙනම් සාසුනාතික ප්‍රශංසා කරන දහම් කතාවට එහෙමයි. මේ වෙච්ච දහම් සාකච්ඡාව සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේට කියනවා. මෙහෙම දහම් සාකච්ඡාවක් ඇති වුණා භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමී. එතකොට කියනවා පින්වත් විසාකා විසාක ධම්මදින්නා භික්ෂුණි හරීම බුද්ධිමත් කෙනෙක් කෙනා. ධම්මදින්නා භික්ෂුණිය හා මේ විසාක උපාසක මහා ප්‍රඥාවන්තයි කියලා. ඔය කාරණය මගෙන් ඇහුවනම් ඔය දහම් කරුණු ටික ඔය විදියටමයි කියලා තථාගතයන් වහන්සේ පිළිතුරු දෙන්නේ. ඒ නිසා ඔය ධම්ම සාකච්ඡාවේ කියවෙන කරුණු ටික ඔය විදියට මතක තියාගන්න සාසුන් වහන්සේ දේශනා කරන එකමයි කියන්නේ. එහෙමයි. සාදු සාදු සාදු. එතකොට බලන්න සිසිර මහත්තයා අර ඒ අර ධර්මය අවබෝධ වුණාට පස්සේ සාමාන්‍ය අපි සාමාන්‍ය ධර්මය අවබෝධ කරපු නැති හැම චරිතවලට වෙන දේ තමයි තමා හුවා දැක්වීම නේ. එහෙමයි ස්වාමීනි. තමා හුවා දැක්ලා තමන්ගේ ගුණ ප්‍රකට කිරීම, තමන් විශේෂත්වයක් ලෙස ලෝකෙට පෙන්වා දීම ආදී කරුණු නේ. ඒවා ලාමක ස්වභාවයක්. ලාමක ස්වභාවයක්. ධර්මයේ නොතේරුමමයි හේතුව. එහෙමයි ස්වාමීනි. සක්කාය දිට්ඨිය ඇති භයානකකම තමයි ඒකේ හේතුව නේ. එහෙමයි ස්වාමීනි. නේද? එතකොට දැන් මේ රහතන් වහන්සේනමකට කොහොමද රහතන් වහන්සේනමකට තමන්ගේ ප්‍රකාශ කරන්න පුළුවන්කම තියාගෙන දැන් ධම්මදින්න තෙරණිය කියන භාග්‍යවතුන් වහන්සේ යම් වචනයක් ප්‍රකාශ කරනවාද උපාසක ඒක අහලා මතක තියාගන්න. සාදු සාදු ස්වාමීනි. මගේ කරුණා මතක කරලා කමක් නැහැ.
එතන භාග්‍යතුන් වහන්සේ කියවම කියනවා ධම්මදෙන්න භික්ෂුනේ බුද්ධිමත් කෙනෙක් ප්‍රඥාවන්ත කෙනෙක් මහා ඥානවන්ත කෙනෙක් ඔය දහම් කරුණ මම කිව්වනම් ඔය විදිහටමයි කියන්නේ කියලා. එතකොට බලන්න සිසර මහතේ සාස්සුන් වහන්සේ සහ ශ්‍රාවකය අතර තියෙන මේ ගෞරවය සහ දුරස්තභාවයේ ශ්‍රාවකයෝ දන්නවා. එහෙමයි සෝ. මොකද සාස්සුන් වහන්සේ කියන්නේ අසම සමයි. සාස්සුන් සාස්සුන් වහන්සේ සමාන වෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුට පමණයි නේ. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න සාස්සුන් වහන්සේගේ වචනය ඉක්මවන්නේ අපිට ශ්‍රද්ධාව ඇති වුණා නම් අපිට ඇත්තම භාග්‍යතුන් වහන්සේ ගැන ගුණ වශයෙන් ඇති කරගත්ත පැහැදීමක් අපේ හිතට ආව නම් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරපු වචන ඉක්මවලා අපේ දෙයක් විග්‍රහ කරන්න අපි යන්නේ අපේ වචනයක් ගැන අපි නේද? එහෙමයි. මොකද මානසික ස්වභාවයන් මේ දිය වෙලා යනවා ස්වාමීනි. ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වුණ ගමන් ඒ ලාමක ස්වභාවය ඉති පවතින්නේ. ඒ සාසුන් වහන්සේ කවුද කියන්නේ හඳුනගන්න බැරිද? ඒක අර දේශනාවේ තියෙන්නේ. හිතනවා කියනවා නේද මෙහෙම. සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ සාසුන් වහන්සේ ශාවකෝ හමස්මි මම ශාවක දරුවා. එහෙමයි. ඒ එහෙම කියන්නේ හිතන්නේ. භගවා ජානාති භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. නාහං ජානාමි මම නොදන්නාසේක කියලා හිතනවා කියන. ඒකයි කියනවා මේ ශ්‍රාවකගේ ලක්ෂණය. එහෙසම. මොකද අසම සම සාසුන් වහන්සේ ඉක්මවන්නේ ශ්‍රද්ධා චුට්ටක් කරලා ඇති වුණා නන්නේ. සාදු සාදු. ශ්‍රද්ධාව එතකොට මොන තරම් ලාභයද සත්‍ය ශ්‍රද්ධා සම්පත්තිය ශ්‍රද්ධා සම්පත්තිය සෝවන් වුණා කියලා කියන්නේ ශ්‍රද්ධා සම්පත්තිය මුල් බැස ගන්නවා කියන එකනේ. එහෙමයි. සෝවන් වීමේ අංග හතර විස්තර කරනවානේ. සෝවන් වීමේ අංග හතර විස්තර කරන්නේ බුද්ධි අවිච්ඡප් ප්‍රසාදයෙන් සමන්නාගත. සාදු සාදු. භාග්‍යතුන් වහන්සේගේ නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡප් ප්‍රසාදයෙන් සමන්නාගත. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. සෙලවෙන්නේ නැහැ. විනස් වෙන්නේ. අනුන්ගේ වචන වලට. එහෙමයි. මේ සංඝේ අවිච්ඡප් ප්‍රසාදයෙන් සමන්නාගත. සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙනවා. සාදු සාදු ස්වාමීන් දැන් වර්තමාන විලාහෙම තියෙන එහෙම නෙමෙයි මහත්තයා දැන් සංගයා මොකක් හරි සංගය සිවුරක් පරවගෙන බික්සුවක් මොකක් හරි වැරද්දක් කළොත් එහෙම මේ අපේ සමාජයේ හැමෝම ඒක අර සංඝ සතු කළම බයිනවනේ එහෙමයි ස්වාමීන් සංගයාටම කියලා බයිනවනේ ඒ සංඝ කියලා කිව්ව ගමන් අර පර නිකලේ සුත්තමයන්ගේ පටන් මුළු પરම්පරාවටම ඒක යනවනේ ඒතකොට අරයට කර්මය බලවල් එහෙමයි ස්වාමීන් ඒ නිසා මේ ගිහි පින්වතුන් මතක තියාගන්න එක බික්සුවක් යම් කිසි කෙනෙක් වැරද්දක් නිසා යම් වෙන සිදුවෙන දෝෂයක් නිසා සියලුම සංගයට බනින්න එපා මොකද හේතුව සීලය පුරුදු කරන සමාධිය පුරුදු කරන විමුක්තියට ආස පැවිද්දු ඉන්නවා නේ ලංකාවේ ඉන්නවා වෙන රටක ඉන්න පුළුවන් ඒ නිසා මේ සියලු දේ පොදු කරලා බණින්න හොඳ නෑ නේ එහෙමයි හොඳම මේක මේ ගොඩක් සිස්ටම් මහතේ කටින් පව කරගන්න ඕනේ අර පුද්ගල ස්වභාවයක දුර්ගුණයක් දැක්කට පස්සේ මේ උත්තරම ස්වභාවයට ගලපගත්තාම අපි ඇත්තටම ස්වාමීනි අපි මොනතරම් අවාසනාවන්ත වේවිද අපි ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ඒක නේ එහෙමයි ස්වාමීනි එකිනෙර එක පුජ්‍ය දෙක එක දැක්කම අපි සිහි කරන්න ඕනේ අපිට අන්න එකේ මත ශ්‍රද්ධාව විතර දෝෂය නේ එහෙමයි සාර දැන් ශ්‍රද්ධාව තිබ්බනම් අපි ඉත එක පුජ්‍ය දෙක කරන වැරද්දක් ඉත පුජ්‍යලේ සම්බන්ධ වෙච්ච එකක් නේ නේද පිරිසක් සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි නේද එතකොට ඉතින් අර සංඝයාට ගරහල ගොඩාක් පව කරගන්න පිරිසක් ඉන්නවනේ එහෙමයි නේද අර කියන්නේ අසත් දේශනාව තියෙන සිසර මහත්තයා අසත්පුරුෂයා උපදිනකොටම කටේ කෙටේරියක් අරගෙන කියන උපදින කෙටේරියෙන් කොටනවා වගේ අසත්පුරුෂයා ඔහි වචන ප්‍රකාශ කරන හොයන්නේ බලන්නේ නැහැ ඊට පස්සේ විඳවන්න ගත්තාම එහෙසම් කරන කලට පව් මිහිරිය මීසේ නේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියලා තියෙන ගිනිසේ නේ එහෙසම් ඒක කියවන්න ලේසි කට ඇර ඇර විඳවන්න ගත්තාම අනේ ස්වාමීනි මේ සංවරයම පුරුදු කරගන්න තියෙනවා නම් ඉන්ද්‍රිය සංවරයම අපිට මොකුත් නිනව් නැතුව කතා කරනවා නේ එහෙසම් කියන අරුන් හරින් වචයක් කියනකොට අපි මෙහෙන් කියලා තෝරන්නේ නේද මහත්තයා. එතකොට අපිට මේ රැස් වෙන විපාකේ ගොඩාක් කාලයක් දුක් විඳින්න ඉපායි. එහෙමයි ස්වාමී. එතකොට මේ සිසුන් මහත්තය බලන්න මේ මොකද්ද මේ ධම්මදින්න අරහත් ත්‍රණී මේ කියපු ධර්ම කරුණු තියෙන ගැඹීරත්වය සුන්දරත්වය නේද? අනේ සාදු සාදු. ස්වාමීනි අපි මේ වැඩසටහන් කීපයක් මේ දේශනා චූල වේදන් සූත්‍රය චූල වේදන් සූත්‍රය කරා. එහෙසම්. ඒක හරියට ගොඩක් ධම්ම කරුණු තියෙනවානේ මහත්තයා. ගැඹුරුයි. එහෙ. හෙමිහිර තේරුම් ගන්න ඕනේ ඒ දහම් කරුණු ටික. මේ ඒ නිසා තමයි අපිට ඒක ටිකක් ඉස්සරහට කතා කරන්න සිදු වුණේ නේ. එහෙමයි. තව වැඩසටහන් දෙක තුනක්. ඔව් ස්වාම. එතකොට මේ දැන් බලන්න මේ ඉස්සෙල්ලම පටන් ගත්තේ ස්කන්ධ ගැන නේ. ස්කන්ධ සක්කාය කියනවා. ස්වාමීනි සක්කාය කියන්නේ මොකද්ද? එතකොට සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධ වලට කියන නමක්. නේද? ඊළඟට සක්කාය සමුදය හැටියට විස්තර කළා තණ්හා කාම තණ්හා ත්‍රිවිධ තණ්හා කාම තණ්හා භව තණ්හා එහෙමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත තත්‍රා විනන්දිනි සෙය්‍යති දැන් කාම තණ්හා භව තණ්හා කියලා නේ එහෙමයි
ත්‍රිවිධ තණ්හාව. ඊළඟට තණ්හාව ඊට පස්සේ සක්කාය නිරෝධය හැට දෙසනා කළේ යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සංග මුත්‍ති අනාලය. ඒ කියන්නේ තණ්හාවේ දුරවීමනේ. තණ්හා ප්‍රහාණය වීම. තණ ඉතුරු නැතුව දුරවීම තමයි සක්කාය නිරෝධය. එහෙමයි. ඊළඟට සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි විස්තර කළේ. ස්වාමිනේ සොඳුරු ආර්ය අෂ්ටාංග මාර්ගයේ ජීවිතයට බද්ධ කරගත්තාම හිතේ තියෙන තණ්හාව දුර වෙනවා. එහෙමයි සර්. ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න තණ්හාව තමයි අඩු වෙන්නේ. එහෙමයි ස්වාමී. දේශය තමයි අඩු වෙන්නේ. මෝහය තමයි අඩු වෙන්නේ. සාදු සාදු ස්වාමී. ශ්‍රද්ධාව තමයි වැඩෙන්නේ. එහෙමයි ස්වාමී. ශ්‍රද්ධාව වැඩෙනවා ඊළඟට වීරිය වැඩෙනවා සිහිය වැඩෙනවා සමාධිය වැඩෙනවා ප්‍රඥාව වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන්නේ. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේ මාර්ගය තුළ වැඩෙන්නේ ඒක. එහෙමයි ස්වාමී. හතර සතිපට්ඨාන ඉන්ද්‍රිය ධර්ම වැඩි යාමෙන් අවබෝධය ඇති වෙනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩි යාමෙන් තමයි අවබෝධය ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපි ඒ ඉන්ද්‍රිය හදා ගන්න ඕනේ එතකොට. ඒ ඉන්ද්‍රිය ධර්මයි පුරුදු. ඒ කියන්නේ දැන් අපි ධර්මයේ පුරුදු කරද්දී වැඩෙන්නේ ඒ පහ. එහෙමයි ස්වාමීනි. මුදු ආකාරයෙන් පටන් ගන්නවා. එහෙයි. ඊළඟට ඒක ටික ටික වැඩි වැඩි යනවා. එහෙමයි. වැඩි වෙන සම්පූර්ණතර පත් වෙනකොට අරහත්ත්වයට පත් වෙනවා. සාදු සාදු ස්වාමීනි. ශ්‍රද්ධා, විද්‍යා, සමාධි, ප්‍රඥා කියන පහ මේ මුදු ආකාරයෙන් පටන් ගන්නවා මුලින්ම. ඒක හිත තුල වැඩෙන්න වැඩි වැඩි යනවා කියලා කියන්නේ මේ වැඩි වැඩි කියලා සම්පූර්ණ කරලා අරහත්ත්වයට පත් වෙනවා කියන්නේ. සාන් ස්වාමීන් වහන්සේ එහෙමයි. එහේ කෙනර මේ කියන්නේ වැඩපිළිවෙලක් නේ තියෙන්නේ නේ. ඒ කියන්නේ පුරුදු කළ යුතු වැඩපිළිවෙලක්. මෙතන සු ගන්නන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රගුණ කළ යුතු වැඩපිළිවෙලක්. මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ. සාන් සාන්. ඒකට ඉතින් අර මේ ධර්මඥානය කියන එක හරිය නිරවුල් කරගන්නවා. දහම් කරුණු සම්බන්ධ තියෙන කාරණා නිරවුල් කරගන්න. ඒක ස්වාමිනේ බල ධර්ම. සේක බලවලදී ශ්‍රුතය ගැන කියනවනේ ස්වාමිනේ. සේක බලවල ශ්‍රුතය ගැන කියවෙන. ශ්‍රුතමය ඥානය ගැන කියනවා. අපිට ධර්මඥානෙ ඕනම. ධර්මඥානෙ ඕනම. එහේ ස්වාමිනේ. ධර්මඥානෙ නැත්තම් නුවණින් කල්පනා කරන්න බෑනේ නේද? එහෙමයි ස්වාමිනේ. ධර්මඥානෙ පැහැදිලි බුද්ධ වචනේ ඔස්සේ අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ධර්ම කරුණු නිරවුල් සැකයක් නැතුව තේරුම් ගන්න පුළුවන්. නැත්තම් සැකයේ හිතට එනවනේ. එහෙමයි. ඒකෙන් දැන් අපි මොකද ධර්ම කරුණ සිහි කරන්නේ තේරුම් ගන්න යනවා. අපි ධර්ම කරුණු ගැන දන්නේ. එතකොට අපිට එන්නේ සැකේ. එතකොට සැකෙන් ගැලවෙන්න බෑ. එහෙමයි. තේරුණා නේ? ඒක තමයි තේරුම් ගන්න. සාති කියන භික්ෂුවක් කියන සංඝයා මැද කියන මේ විඥාණය කියන මේ විඥාණය කියන භවෙන් භවෙ සැරිසරා යන්නේ. ඊට පස්සේ බුදුරජාසෙ එතකොට බුදුරජාසෙ ආන තථාගතයන් වහන්සේ කොහෙද ආනෝ හැම එකක් කිව්වේ? විඥානයක් භවෙන් භවට සැරිසරා යනවා කියලා කිව්වේ කවද්ද කියලා අහනවා. එතන ඒ භික්ෂුවට හිතුනේ ඒක භික්ෂුව වැඩියට අල්ලගත්තා. එතන විඥානයේ කියන බුදුරජාණන් විඥානයේ කියන එක මම දේශනා කළා දෙන්නේ පටිසෝම්පන්නයි කියලානේ. හේතුඵල ධර්මින් හටගත් එකක් කියලානේ කියන්නේ. සාති භික්ෂුව මම ඔබගේ ධර්මයක් කවද්ද කිව්වේ කියලා අහනවා. ඒ වගේ මහත්යාර පටලවා ගන්නවා. එහෙමයි ස්වාමී. නේද? ඉතින් පව් කර ගන්නවා නේද? එහෙයි ස්වාමී. මේ ඒ දැන් ඒ සාති භික්ෂුව මහත්යා එහෙමයි කියන විඥානයක් නේද කියලා අහනවා භවෙන් භවයට යන්නේ. ඒ කියන්නේ එයාට තියෙන්නේ ආත්මයක් තියෙනවා කියන අදහස. සක්කායදිට්ඨියෙන් එහෙමයි ස්වාමීනි. ආත්මයක් තියෙන සක්කායදිට්ඨිය විස්තර කළේ රූපය ආත්මය කියලා හිතනවා. රූපෙන් ඇතුළු ආත්මයක් තියෙන කියලා හිතනවා. ආත්මය තුළ තමයි රූපය තියෙන කියලා හිතනවා. එහෙමයි. ඊළඟට ආත්මය තුළ තමයි රූපය තියෙන කියලා ඔහොම හිතන හතරාකාරක හිතෙන්නේ. එහෙයි ස්වාමීනි. මේ භික්ෂුව කියන මේ විඥානයක් කියන භවෙන් භවෙට සැරිසරා යන්නේ. වෙනස් නොවන දෙයක් තියෙනවා විඥානය. අන්න ඒ අදහස තමයි ගන්න එතන. එහෙමයි ස්වාමීනි. එතන බුදුරජාණන් දේශනා කරන සාති තථාගතයන් වහන්සේ ඔවගේ ධර්මයක් කාටද කියලා තියෙන්නේ කියලා අහනවා. තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන විඥානය කියන්නේ හේතුඵල ධර්මයෙන් හටගත් එකක් නේද? පටිච්ච සමුප්පාද එකක් නේද කියලා අහනවා. ඒ වගේම මහත්ය අර මේක අර හරියට අර්ථي ගන්න ඕනේ. ඒකේ බුදුරජාසි විස්තර කරන වචනේම අපි ගන්න ඕනේ. ඒකයි සිසිර මහත්ය අපි අර හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේගේ වචනේම උපුටා දක්වන්නේ. මොකද මේකෙන් අර අනික් කෙනෙකුට හානියක් වෙන්න පුළුවන්. අපේ වචන කියලා. එහේ ස්වාමීනි. ඒකේ කල්පගානකින් පහළ වෙන බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයේ පිහිටක් ගන්න පුළුවන් කෙනෙක් අවස්ථාව අපේ වචනයකින් මේ මනුස්සයර නැති වෙනවා නම් එයා කල්ප ගානකින් ආයේ බුදු කෙනෙක්ගේ පිහිට ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යන්න පුළුවන් නේද? එහෙමයි සර්. ඒ නිසා තමයි මේ පොත් වහන්සේගෙන අද දහම් කරුණු කියන්නේ. ඇත්තෙන් මේක අපිට මේ අපිට ගොඩක් සතුටුයි. මොකද අපි මේ වචනේමනේ කියන්නේ. සාදු සාදු ස්වාමීනි. මේ වචනේ මේ කියන්නේ. එතකොට ඒක අපිටත් හානියක් නේ. අර අහන මේ පිංගුතුන්ට හානියක් නේ. බුද්ධ වචනයෙන් ප්‍රකාශ කරන්නේ නේද? එහෙමයි සර්. ඒක ඉතින් අපිට ඒක
මේ ගෞරව ලැබි අපිට ගෞරව ලබන්න ඕනේ නේද? ස්වාමීනි මොන තරම් ආනුභාවයක් ඇද්ද ඒ ශ්‍රී සම්බුද්ධ වාසිතේ මේ ඒ උත්තම කොච්චර ඉතින් ඒක නේද? එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ වචනේ කොච්චර ආනුභාව හිතාගන්න බෑන්නේ. එහෙමයි ස්වාමීනි. අපි කොහොම වචන පවත්තන්නද සාත්‍රණ වහන්සේගේ මේ වචනේ තරම් ආනුභාව කොට නේ ස්වාමීනි. කොච්චර අපේ වචනේ කවුරු නම් පවත්තන්නද නේ? පවත් අපි ඉතින් කෙලෙස් සහිතවනේ කතා කරන්නේ නේද? ස්වාමීනි. භාගතුන් නිකලෙස් සිටින්නේ කතා කරන්නේ සාදු සාදු සා මේ ශාස්ත්‍ර මහත්තයෝ ඉතින් අර අපි මේ බුද්ධ වචනේම සාකච්ඡා කිරීම බුද්ධ වචනේම කතාබස් කිරීම අපිට ගොඩාක් මේ නිවන් මාර්ගට ඒකාන්ත උපකාරයි සාදු සාදු සා ඒකාන්ත උපකාරිනේ එහෙමයි හිමි හිමි හිටහරි ඉතින් අපි භාගතුන් වහන්සේගේ වචනයටම ගෞරව කරමින් වාසය කරනවා නම් ඒකනේ අපි කරගන්න ඕනේ එහෙමයි මොකද අපි සසරේ ධ්‍යාන සමාපatti උපදවලා ඉද්ධි ප්‍රතිහාරත් පාලා ඇති නමුත් අපි සක්කාය දිට්ඨි දුරු කළේ නැහැ නේ. එහෙමයි. නේද? සක්කාය දිට්ඨි දුරු කර ගන්න එක කරන්න පුළුවන් බුද්ධ වචනේ පාවිච්චි කළ විතරමයි නේ. මොකද තමන්ට ඕන දේක් පුරුදු කළා කවදාවත් සක්කාය දිට්ඨි දුරු වෙලා සෝවන් වෙන්නේ නැහැ නේ. එහෙමයි. සෝවන් වෙච්ච කෙනෙක් සකදාගාමි වෙන්නේ නැහැ නේද? සකදාගාමි වෙච්ච කෙනෙක් අනාගාමි වෙන්නේ නැහැ නේ. අනාගාමි වෙච්ච කෙනෙක් අරහතටපත් වෙන්නේ නැහැ නේද? සෝවන් වෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ වචනේ හරියට වහලා ඊට අනුව නුවණින් කල්පනා කිරීමෙන් පමණමයි සාදු සාදු සා නේද එහෙමයි ඒ නිසා තමයි අපි බුද්ධ වචනේට ගෞරව කළ යුත්තේ සාදු සාදු සා නේද එහෙමයි මේ එකයි බුදුරජාණන් සදල ස්වාමිනේ අපිට ශ්‍රාවකයන් විදිහට මොන්න තරම් නිර්වල් සුරක්ෂිත භාවයක් භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිළිපදිනකොට නිරන්තරයෙන්ම ලැබෙනවද නේ කොච්චර ලැබෙනවද නේ කොච්චර ආරක්ෂක ශ්‍රද්ධාව නැතිනොත් කවර ආවාසනාවක්ද සාම ශ්‍රද්ධාව නැතිනොත් විනාශ වෙනවා එහෙමයි සාම ශ්‍රද්ධාව නැතිනු කෙනා තමන්ගේ දේවල් කියන ගන්නව නේද එහෙමයි සාම තමන්ට මෙහෙමයි තේරෙන්නේ මට තේරෙන්නේ මෙහෙමයි මම මට තේරෙන්නේ මේක තමන්ගේ දෙයක් කියනවනේ එහෙයි ඉතින් මේ සක්කාය දිට්ඨිය නේද ප්‍රකට වෙන්නේ ternary එහෙමයි සාම දැන් බලන්න මේ ධම්මදින්න ternary නේද අරහතට පත් වෙලා කියනවා මං භාග්‍යතුන් වහන්සේ යම් වචනයක් ප්‍රකාශ කරනවාද ඒ වචනේ දරා ගන්න කියනවා එතන විසාක උපසමතුන් කියලා භාග්‍යතුන්ද කියනවනේ මේ වචන ටික ඔක්කොම කියනවා හරි කියන කිව්වා සාසුන් හස දේශනා කළා මේ ධම්ම දින්න තෙරණිය කිව්වා හරි කියන තථාගතයන් වහන්සේ තව කාරණා ඔය විදිහටමයි කියනවා දේශනා කරා එහෙමයි ස්වාමීනි හරි ලස්සනයි නේ හරිම ලස්සනයි චූල වේදසොත් ඉතින් මේ විසාක උපහාකතුමා ඒක නේ ගොඩක් සතුට වෙනවා සතුට වෙලා සාදුනාද පවත්නවා ඉතින් හොඳයි ස්වාමීනි ස්වාමීනි අපේ নমස්කාරය වේවා ඒ උතුම් සූත්‍ර දේශනාව ඔස්සේ අපට දහම් කාරණා වාදත් ආහන්න අවස්ථාවේ දෙන ස්වාමිනි කාලයත් නිමා වෙලා තියෙනවා පුණ්‍යානුමෝදනා පිණිස ඉතාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා අවසරයි ස්වාමී හොඳයි සිතර මහත්තය අද නිබ්බාන මග්ග දහම් සාකච්ඡාවේ දායකත්වය අරගෙන කටයුතු කරලා හැමෝටම මේ ධර්ම දානමය ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සලසා දෙන්නේ නොම්මර 696 පළමු පටු මග කලාප දෙක මිලේනියම් සිටි අතුරුගිරි යන ලිපිනේ පදිංචි ෆ්ලෝරන්ස් පෙරේරා මහත්මිය විසින් ඒ මහත්මියගේ ප්‍රධාන අරමුණ සඳහන් කොට තිබෙනවා පියාණන් වන ජී.ඩී. සුබසේන පෙරේරා මහත්මයා මිය පරලොව ගොස් නොවැම්බර් 14 වන දිනට වසර 29ක් පිරීම නිමිතිකගෙන පින් දීම මෑණියන් වන වේරගොඩ ආරච්චිගේ විමලවති මාතාවට මිය පරලොව ගොස් නොවැම්බර් 16 වන දිනට වසර 29ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම එම දෙමව්පියන් දෙදෙනාට ඉතා ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවයි. ඉතින් ඒ අයුරින් පින් දෙමු වසර 29කට පෙර අභාවයටපත් ජී.ඩී. සුබසේන පෙරේරා මහත්මයාට පුණ්‍යානුමෝදනා වෙත්වා. ඒ වගේම වසර 29කට පෙර සුබසේන මහත්මත් මියගොස් වසර 29ක් ඒ වගේම නොවැම්බර් 16 දිනට වසර 29 සම්පූර්ණ වීම නිමිත්තෙන් මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා මියගිය ඒ මව්ටත් පියාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ මව්ද පියාද මේ පින් දැක බල අනුමෝදන්ව සැපයටපත් වෙන ගමන් මේ ගෞතම බුද්ධ ශාසනයේම පිහිට ලැබමින් සසර දුකින් අත් මිදෙන්නේ මෑණියන්ටත් පියාණන්ටත් මේ ධර්ම දානමය පින හේතු වේවා ඒ වගේම සියලුම දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා විත්වා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටම පත්විත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් විත්වා ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායස ලැබමින් සුවසේම නිවන් මඟ සම්පූර්ණ භාවයටම පත් කරගනිත්වා. සුජීවත්ව වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා විත්වා
සියලු මහා සංඝරත්නය මේ පින් බලෙන් සැපයට පත්වේවා සුවසේ පිළිවෙත් පුරත්වා අපවත් වී වදාළ සියලු ලංකාවාසී මහා සංඝරත්නයට පුණ්‍ය ආනුමෝදනා වී ඒ සියලු සංඝරත්නයේ ජීවිත පරලෝ වශයෙන් සැපයට පත්වී ගෞතම සසුනේ පිහිට ලැබේවා සුජීවත සිටින සියලු ඥාතීන්ට පින් දෙනවා ඒ ඥාතීන්ට මේ පින් අනුමෝදන් ගුරු භවතුන්ට පින් දෙනවා ඒ අයටද පින් අනුමෝදන් වෙත්වා ඒ මාතා මේ ෆ්ලෝරන්ස් පෙරේරා මාතාවගේ යම්තාක් මියගේ ඥාතීන් ගුරුවරු මව්වරු පියවරු ඥාතීන් හිතවතුන් ඇද්දී හැමෝටම පුණ්‍ය ආනුමෝදනා වී සුවපත් වේවා ඒ වගේම මේ දායකත්වය දරූ සියලු අපගේ පින්වත් ෆ්ලෝරන්ස් පෙරේරා මහත්මියට ඒ පවුල්වල සිටින දුවදරුවන් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාට පින් අනුමෝදන් වෙත්වා ඒ හැමෝටම කලණ මිතුර ඇසුරේ ධර්මයේ හැසිරෙන ලැබේවා ඒ වගේම ශ්‍රද්ධා මාස් ධර්ම දාන සමාජික සමාජිකාවන්ට පුණ්‍ය අනුමෝදනා වේවා ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට අපගේ සිසිර මහත්මාට පුණ්‍ය අනුමෝදනා වේවා හැමෝටම සුවසේ නිදුක් නිරෝගීව මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස මේ පින් හේතු ආසනා විත්වා සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය එතෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාන ශ්‍රී සද්ධර්මයේ අද දවසේ අපට කරුණානුකම්පාවෙන් අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා දයාව ඇති පින්වන්ත මහා සංඝරත්නය අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනාම සමා කොටගෙන වන්දනමාන කරමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ඉතින් උතුම් සදහම් සාකච්ඡා පවත්වා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ වගේම අන්තර්ජාල විකාශනයන් ඔස්සේ ලෝකයේ මුළුල්ලේ දායාද කොට ගනිමින් මේ මොහොතේ අප රැස් කරගත් ධර්ම දාන මේ පින්කම ලෙසින් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අනුමෝදන් වේවා පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාතු 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 ඉතින් අද ඔබ අප හැම දෙනාම වෙනුවෙන් සදැහැති දායකත්වයෙන් දරන්නට යෙදෙන විශේෂයෙන් ජී.ඩී. සුභසේන පෙරේරා පින්වන්ත පියාණන් මිය පරලෝකොස් නොවැම්බර් 14 වෙනි දිනට වසර 29ක් පිරීම නිමිති කරගෙන ඒ වගේම වේරුගොඩ ආරච්චිගේ විමලාවතී පින්වන්ත මෑණියන් මිය පරලෝකොස් නොවැම්බර් 16 වෙනි දිනට වසර 29ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පින්වන්ත මව්පියන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් ඉතා ඉක්මන් භවයකදීම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින හේතු වේවා කියන පැතුමත් එක්ක අංක 696 පළමු පටුමඟ කලාප 2 මිලේනියම් සිටි අතුරුගිරිය යන ලිපිනේ පදිංචි ෆ්ලෝරන්ස් පෙරේරා පින්වන්ත මහත්මිය විසින් සැදැහැති දායකත්වය දරන්නට යෙදෙන ඉතින් ඒ පින්වන්ත මහත්මිය ප්‍රධාන හැම දිනාමත් පිනැති ඔබ හැම දිනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කරගන්න සැදැහැති දායකත්වය දරන්න පින්වන්ත ඔබටත් ධෛර්යය 15 වේම 0712312887 දුරකථන මාර්ග ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා ඒත් එක්කම ශ්‍රද්ධා ටීවී ධම්ම සීරීස් YouTube නාලිකාවට පැමිණීමෙන් ඔබට මේ සදහම් සාකච්ඡා නැවත නැවත නරඹන්න අවස්ථාව තිබෙනවා ඒ සඳහාත් අවස්ථාව උදා කරගන්න කියලා ආරාධනා කරනවා එමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය